පස්සිිකෝ ඒහි පස්සිිකෝ එන්න එ දරුමය දකි මූතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවෙතු අරහතුෝ සම්මා සංබුද්ධස්ස නමු දස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මාසංබුද්දස්ස ගෞරෝණීය මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණබර කාරුණික පින්නතුනිේ. ඒහි පස්සිකූ ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තිං මා ප්‍රාර්ථනා කරනවා. උදාවූ අද දවස අප හැම දෙනාටම උතුම් බුද්ධාදී රත්නත්‍රයේ ආශ්විරුවාදය ලැබිලා සතර දළදා වහන්සේගේ ජයබෝ හාමුදුරුවන්ගේ ද්‍රෝණයක් පමණ සරුවඥ ධාතුන් වහන්සේලා වැඩසිටින ස්වරණමාලී සෑරදුන්ගේ ශ්‍රීපාද පත්ම ආදී පූජනී සිද්ධස්ථානවල ආනුභාව බලයනුත් සියලු සම්යත් දුෘෂ්ටික පින් කැමති දෙවිදේවතවන් වහන්සේලාගේ ආරක්‍ෂාව රැකවරණය ලැබිලා අද දවස දුක්කම් කටළු හිරිහැර බාධකවලින් තොරව නිරෝගිමත්ව වාසනාවන්තව පින් ඇතිවගත කිරීම සඳහාහැමට ශක්තිය ධෛරය වාසනාව සැලසේවා ලැබේවා කියලමා ප්‍රාර්ථනා කරනවා. කාරණක පින්නතුනි දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රාහ්මණයෙක් ඇවිදිල්ලා ප්‍රශ්නයක් අහනවා ගිහි වෙච්ච ඔබලාගේ කල්්‍යයාන මිත්‍රයක් කවුද කියලා. කින් සූද පරමෝ සකා ගිහියාට ඉන්න වැඩිහිටියෝ හැටියට ගිහි ඔබට ඉන්න හොදම කල්්‍යයාන මිත්‍රයා. එහෙම නැත්ත පරම මිත්‍රයක් කවුද කියලා බුදුරජාණන් වහන්සේගින් ප්‍රශ්නයක් ඇහවහාම බුදුහාදුුරුව කෙටි පිළිතුරක් සපයාදමින් දේශනා කරනවා බරියාච පරමෝ සකා විවාහවෙච්ච කෙනෙකුට එම නැත්තන් ස්වාමිපුරුෂයාට ඉන්න හොඳම මිතුරා මිතුරිය තමයි තමන්ගේ භාර්යාාවර තු ලෝතුනා බුදුරජාණන් වහන්සේ ගිහියන් හැටියට ඔබට හිතන්න බොහෝ කරුණුකාරණා දේශනාකරපු ශාස්තෘුවරයාණන් වහන්සේ නමක් ජීවිතයක් සාර්ථ කරගන්න කොහොමද නිසි වයසද්ද නිසි විදිහට කටියයුතු නොකොරොත් ඒ වැෑතියන විපාක එවගේ මේ වැෑ තියෙන ආනිසංස බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරලා තියෙන. ගිහිෝ හැටියට බුදුහාමුදුරු දේශනා කරපු දෙයක් තමයි සුදුසු වයසේදී විවාහවීම මොකද විවාහයෙන් පස්සෙ තමයි පින්නතුනි ගිහිෝ හැටියට ඔබලා ජීවිතයේ වගකීමක් දරන්න පුළුවන් තැනැත්ෙක් බවට පත්වෙන්නේ ඔබ අහල ඇති පැරණි කියමනක් තියෙනවා පවුලක් පන්සලක් වෙන්ට ෝනි කියලා යන්නේ නිසි වයසේදී ගිහිියෙක් නම් විවාහවෙන් ටෝනි විවාහවීමට යමෙක් අකමැති නම් එයා පැවිදි ජීවිතයට අනුගතවෙන් ඕෝනි. මේ දෙකින් එකක් තෝරානුගත්තොත් අපට බොහෝ ප්‍රශ්න ගැටලුවලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඉසක් ගිහිියෙක්ගේ විවාහය කියලකයන්නේ ඉතාම වැදගත් අවස්ථාවක් වගේ වගේ සැලකිල්ලෙෙන් සිතිය යුතු අවස්ථාවක් තමයි ගිහිියක්ගේ විවාහ වෙන අවස්ථාව කියලා කියන්. එවගේම වැඩිහිටි අම්මලතාත්තල හැටියට තමන්ගි දුවට පුතාට විවාහයෝජනාගෙන ීමේදී ඉතාම් සැලකිලිමත්වෙන් ටෝනි. මෙතන පින්නතුනි ජාතියක් හැටියට සිංහලවෙච්ච බොහෝමයක් ඇය හිතන විදිහ හරිම වැරදි. මොකද තතාාගත ධර්මයට අනුකූලව හිතුුවොත් ක්‍රියාත්මක කරොත් කවදාකවත් වරදින්නේ නෑ. විසාකා දියනිය විවාහ කරල දෙන අවස්ථාවේදී සොකිය පියාදීපු උපදෙස් අපමනයි. එවගේම බුදුරජාණන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට වියයුතු යුතුකම් සිහිපට් කරන ධර්මකාරණා අතර විවාහ ජීවිතය ගැන කතා කරලා තියනවා. සුදදුසු. ගැලපෙන එවගේම තමන්ගේ චරිතයට ගුණධරමවලට ගැලපෙන කෙනෙක් තමයි තමන්ගේ සහකරු හෝ සහකාරී බවට පට්කර ගන්ටු ඕනිේ. එහෙම නොවෙන්න පින්නුතුනි විශාල ගැටලු ප්‍රශ්න ඇතිවෙනාතියෙනවා කියන එක ගිහි සමාජයේ ජීවත්වෙන ඔබට මා අමුතුවෙන් කියවුතු කාරණයක් නොවෙයි. ගිහි සමාජයේ තුළ අද, තමන්ගේ දුවට පුතාට විවාහයෝජනා සෙවීමේදී පින්නතුනී ගුණධර්ම පිළිබඳ සොයන ප්‍රමාණය ඉතාම අල්ප වෙලා තියෙනවා. තමන් හැමතිස්සේම බලන්නේ ධනේ සහ රූපය රූපවත් බව සහ දනවත් බව මේ දෙක. පමණක් හිතලා කටයුතු කරන්නට යෑම නිසා අද බොහෝමයක් විවාහ ජීවිත අසාර්ථක වෙච්ච ස්වභාවයක් අපට පෙන්නුම් කරනවා. වැරැද්ද සම්පූර්ණයම්ම වැඩිහිටි දෙමවපියූ ඒ වගකීම භාරගන්ට ඕනි. ඔබේ තරුණ දුවපුතා අවසානයේදී ඔබට සාපකරන්නෙක් බෞට පත්වෙනවා. අපි සමාජයේ කොතෙකුත් මෙවැනි මානසික අසහනවලින් පෙළෙන විවාජීවිතා අසාර්ථ කරගෙන් ඇතැම්බෙලාවට සියදිවිපවා නසාගන්න තත්ත්වයට පත්වෙලා තියෙන්න්නේ විවාහ සම්මත කර ගැනීමේදී, බලන ක්‍රමවේදය හරිම අපිළි වෙලායි. අදූරදර්ශි නිසා. එනිසා රූපවත් භව ධනවත් භව බලනවා වගේම තමන්ගේ දුවට පුතාට යෝජනා කරන සහ. ගෙන්න්න දෙන්න බලාපොරොත්තුවෙන් සිටින ඒ තරුණයා හෝ ඒ තරුණය පිළිබඳ ඒ ගුණාත්මකුවත් බලන්ට වනි හැදුුණු වැඩුණු පරිසරය එවගේම අදහන කියන ධරමයට අනුකූලව, මොන තැන පසුුවෙනවාද කියනෙ එක හොඳින් මැනවින් අධ්‍යේනය කරලා. ගුණ සම්පන්න භාවේ තුළ කටයුතු කරන තරුණෙක් තරුණයක් තමන්ගේ දුවට පුතාට ඒ විවාහජීවිතයට ඇතුළත් කරදීමට හැකියාව ලැබුණොත් ඒ කරල්ලොකු වාසනාවක් කොට සලකන්ටෝනි. නැතන් ධනය වත්කම් මත විවාහයෝජනා ගෙනහල්ලා බොහෝම කෙටිකාලයක් ඇතුළත අප දැකලතිෙනවා ඒවා අසාර්ථක වෙන ස්වභාවේ. බුදුරජාණන් වහන්සේ භාරයාාව හදදෙනෙක් පිළිබඳ සප්ත භාරයා සූත්‍රයේදී බොහෝම ලස්සනට උන්වහන්සේ පෙන්නුම් කරනවා. මොකද මේ භාර්යාවක් සතු යුතුකං මැනවින් පවුල ඇතුළේ ක්‍රියාත්මක නූනොත්. එවගේම දරුව බිහිෙවුණාට පස්සේ ඒ දරුවන්ට අම්මා කියන භූමිකාව හරියට ක්‍රියාත්මක නූනොත් පින්නතුනේ ඒ පවුල් ජීවිත අසාර්ථක වෙනවා. එනිසා ගෘහාදි ප්‍රතිනිය හැටියට අම්මා කියන චරිතයට එහමත් නැත්තං ගෙදරක බිරිඳ කියන චරිතයට ශාල වගකීම් කොටසක් පවරලදීල තියෙනවා. ස්වාමි පුරුෂයා දුක්මහන්සි වෙලා හරිහම්බු කරලා නිවසට රැගෙනේන ධනය වස්තුව දේපල හෑම දෙයක්ම ආරක්‍ෂා කිරීමේ සහ සුරක්ෂිත කිරීම වගේම සංවර්ධනය කිරීමේ පිටු පස හිටිය පින්නතුනිි එදා පැරණි සමාජයේ තුළ බිරිඳ හම නැත්තං අම්මා කියන චරිතය. ඒ නිසා එදා සමාජයේ තුළ යහ පැවැත්මක් ඇතිව පවුල් ඒකක යම්කිසි සංවර්ධනයක් ඇතිව සමාජය තුළ කටයුතු කරා කියනෙ එක පැරැනු අදටත් ඉතාම සතුටින් අප සමඟ ප්‍රකාශ කරනවා. බිරිඳකගේ භූමිකාව නිවැරදිව ස්වාමිපුරුෂයාට අනුගත නොකලොත්. එවගේම අම්මා කෙනෙක් උුණාට පස්සේ අම්මා කියන චරිතය දරුවන්ට ඒ යුතුකං හරියට ඉටු නොකොරොත් පින්නතුන බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා කියන එක භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට මා නොකීවාට ඔබ සමහරවෙලාට අදදකීමෙන් මේ වෙනකොට විදිනව ඇති. කන ගාටුවෙන්ට ඕනි දෙයක් නෙවෙ මේක. ි වැරදි හදාගැන්ටුවෝනි බොෝ වැරදී ප්‍රශ්න අපට ඇතිවෙනවා සාමාන්‍ය ප්‍රථජ්ජන ලෝකයේ මේවා හැම කෙනෙකුටම සාමාන්‍ය කාරණා වෙන්න පුළුවන්. හැබැයිත් පුරුද්දක් හැටියට දිගට දිගට මේ කියන වැරදි ආකල්පුල ඉඳලා කටියයුතු කරනවා නං ඒක මහා ප්‍රශ්නයකින් තමයි පින්නතුනි කෙළවර වෙන්නේ. එනිසා බුදු හාමුදුරුවෝ පෙන්නෙනවා සප්ත භාරයා සූත්‍රයේදී. භාරය වෝ තුන් දෙනෙක් දූසිත භාරයාව හැටියටත්, භාරයාාවෝ හතර දෙනෙක් ඉතාම පිම්බර භාර්යාව හැටියටත් බෝසත් භාරයයාාව හැටියටත් සලකන්න පුළුවන් කියනෙක උන්හන්සේ ලස්සනට කරුණු ගලපල දේශනා කරලා තියෙනවා. මකද බුදුහාමුදුරුවෝ දේවත්වයට එහෙමනැත්තම් දෙවියන්ට උපමා කරලා බිවාහ ජීවිතය යම්යම් කරුණු කාරණා, දේශනා කරලා තියෙනවා. විවාහ ප්‍රාප්තවෙච්ච යුවලක් දේවෝ දේවයා සද්ධින් සංවසති දෙවියෙක් දෙවගෙනක් එක්ක ඉතාම සතුටින් ජීවත් වෙන්නේ යම්සේද ඒහා සමානව තමන් කටයුතු කරන්නේ කියනෙ එක උන්වහන්සේ මැනවිින් දේශනා කරලා තියෙනවා. දෙවියෙක් දෙවගෙනක් එක්ක ජීවත් වෙන්නේ බොහොම සතුටින් එමනම් මනුෂ්‍ය ලෝකයේ ස්වාමි පුරුෂයා සහ භාර්ර්යාව ඉතා සතුටින් සොම්නසිං, මොන්න ප්‍රශ්න අභියෝග ගැටලු දුස්කරතා තිබුණත් ඒ වයිතාම සතුටින් විසදාගෙන එවගේම ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයලාඉතාම සන්තෝසිෙන් ජීවත්වෙන්නේ කිව්වා දෙවියෙක් දෙමගෙනක් එ ජීවත් වෙන ආකාරයට. ඒ නිසා භාර්යාවක් සතු යුතුකම් බොහෝමයි සප්ත භාරයා සූත්‍රයේ තුළ බුදු හාමුදුරුව එක තැනක පෙන්නෙනවා වදක භාරයා කියලා. ෑ ස්වාමි පුරුෂයාට හැමති සේම දොක කනගාටුව වදවේදනා හිංසා පීඩන දෙනවානං එයා බුදුරජාණන් වහන්සේ යහපත් බිරිඳක් හැටියට සල කල නෑ. යහපත් බිරිඳක් හැටියට දැකලත් නෑ. ඒ බිරිඳ වදක භාරයාව හැටියට තමයි උන්හන්සේ පෙන්නලදීලතින්නේ ධර්මේටානු කූලව. දැම් බලන්න සමහර නිවෙස්වල හොඳට ඉන්න තරුණයා. හොඳට යහපත් ගතිගුණ ඇතිව හිටිය තරුණය සම්පූර්ණින් වෙනස් කරනවා එවැනි බිරිඳක් විවාහ කරගත්ත ගමා. එවගේම තමන්ගේ නිවසට ආපු එදා ඉඳලා හොඳ මිත්‍රත්වෙන් හිටපු ඥාතීන් මිත්‍රයු අහිමි කරනවා, එවැනි බිරිඳක් සරණ පාවාගත්තොත්. එවැනි බිරිඳ තුළින් කවදාකවත් සාර්ථක විවාහ ජීවිතයක් බලාපොරොත්වෙන් බෑකීනකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එනිසා වදක භරියා. ඒඇ ස්වාමිපුරෘෂයාට හිතා මතාම වදවේදනා හිංසන කටයුතු කරනවා නම්. එවගේම ස්වාමිපුරුෂයා ගෙනත් දෙන යමක් වෙත්නම් ඒවා නොහිතා හිතා බලා නැතුව කටයුතු කරනවා නම් එතන ලොකු ප්‍රශ්ණයක් ගැටලුවක් තියෙනවා. එකයි ගෘහාධි පතිනිය හැටියට බිරිඳට ලොකු වගකීමක් තියනවා අර පරික්්ෂම සන්රක්ෂණය සුරක්ෂිත කිරීම හෑම දෙයක්ම. ති වදක, බරියා කියන චරිතයෙන් කවදාකුවත් පින්නතුනි එවැනි දෙයක් බලාපොළොත්තු වෙන්න බෑ. ඉගාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සූත්‍රයෙන් තුළින් චෝර බරියා. චෞර බරියා කියලා එකඇන්නේ තම ස්වාමි පුරුෂයා උපයා සපයාග දෙන දේ හොරකම් කරනවානම්. පවුල ඇතුළේම තියෙන දේවල් හොරකම් කරනවානං. එතනත් පින්නතුනි යහපත් බිරිඳක් ඒ තුළින් බලාපොළොත්තුවෙන්න බෑ. සමාජයේ කොතෙකුත් අපි දකලතියෙනවා ඇතැම් බලාවට ස්වාමිපුරෂයාත් තද්ද බල විදිහට විශ්වාස කරලා තමන්ගේ මිලමුදල්. එවගේම යමක් තියෙනවානන්සකය ස්වාමි දියණට ලියනව ඇතැම් දේවල්. එවගේම පවරනව ඇතැම් දේවල්, මෝල්ලි මේ කටයුතු සම්පූර්ණයෙන්ම ස්වාමිදියණියට පවරනවා. පින්නතුනේ එවැනි ස්වාමි දියණියකට චෞර බරියා කියන තැනැත්තෙකුටේ. වගකින් පැවරුවොත් කුමක්ද වෙන්න කියනෙ කඔබ හිතන්ටෝනි. ඒවගේම තමයි මේක අනිත් පැත්තත් හිතන්ටඕනි. දැන් සමහර වෙනාවට ස්වාමි දියණයට වදවේදනා හිංසන කරන ස්වාමි පුර්ෂයූ නැතුවන් නොවෙයි මේ දෙ පැත්තම බුදුහාරු කතා කරල තියෙනවා. එවගේම ස්වාමි දියනියකි බොහෝ දේවල් හොරකං කරන ස්වාමිපුරුෂෝරු බොහෝමයක් අපේ සමාජය තුලාාද ඉන්නවා. බුරු ගහන්න ඇතැම්වෙලාවට නොයෙකුත් දූෂිත වැඩ කරන්න මත්වතුරු දුම් වැැටිවලට ඇතැම් මෙලාවට තමන්ගේ ස්වාමිදියණියගේ කණකරාභරණ ටික පවා උකසට තියලා ඇතැම් මෙලාවට හොරකම් කරලා ඒවා විකුණලා බොහෝ වෙලාවට කටයුතු කරන ස්වාමිපුරුෂයෝ මේ රටේ නැතුවන් නොවේ පින්නතුනිේ. දෙපැත්තේම ලොකු වරදවල් සිද්ධ වෙනවා. හැබැයි මේ කියන දේවල් ඔබාතින් යම් පමණක සිද්ධ වෙනවානං වේගෙන් මේ වැෑන් ඉවත්තුවෙන් ටෝනි. එගේ තමයි ස්වාමි පුරුෂයාට ස්වාමි දියණියට හොරෙෙන් පින්නතුනි වෙනත් සබඳතා පැවැත්වේ. මේකත් තමයි පවුල් ජීවිත විනාසවීමට ප්‍රධානව බලපාන හේතුකාරණ. මේ දේවල් නිසා අහිංසක අසරණ දරුව සමහර වලාවට මුළු ජීවිත කාලයේ පුරාවට ඒ කටුක විපාක් විදින අවස්ථාවපට කොතිකුද්දකින්න ලැබෙනවා. එවගේම තවත් බිරිඳක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ස්වාමිපුරුෂයා යටහා සේවකේ කැටියඩතියාගෙන කටයුතු කරනවා කියන එක. ඒක ඇන්නේ ස්වාමිපුරුෂයා බයකරගෙන යටත් කරගෙන කටයුතු කරන ස්භාවයක් ඇතැම් පවුල්වල අපි දකින්න ලැබෙනවා. මේක වැරදී පින්නතුනිි. හැම්ම තැනම තියෙන්ටෝනි ස්වාමි පුරුෂයා මුල් කරගත්ත වැඩ පිළිවෙලා. දැන් බලන්න බොහෝමයක් තැන්වල බිරිින්දෑවරු කරන දෙයක් තමයි සොකීය ස්වාමි පුරුෂයාට වඳින්වා. මන්ගේ තාත්ත අම්මට වැඩි හිටියන්ට වදිනවා වගේ. සොකයේ ස්වාමි පුරුෂයාට වැදල තමයි ගමනක් බිමනක්යන්නේ. එවගේ අවුරුදු චාරිත්‍රවලදි තම ස්වාමි පුරෂයාට බුලත්තුරුල්ලක් දීල වැඳල අවුරුද්ධෙ මොකක්කෝ වරදක් සිද්ධ උනාානක්. මොකක්කෝ සොළු ෝ වරදක් සිද්ධඋනාානන්, සිත්තැවුලක් සිද්ධ උනාානං සමාවෙන්න කියල පින්නතුනි වඳින ස්භාවයක් අපේ හෙල සිත් හැටියට මේම පවත්වා ගෙනාව. සමහර බරිින්දෑවරු ඉන්නවාවලු සප්ද භාරයා සූත්‍රයේ තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා පුරුෂයා යටත් කරගෙන ජීවත්වන බිරිින්දෑවරු. ඒඇත්ොත් පින්නතුන යහපත් බිරිඳක් හැටියට කටයුතු කරන්න බෑකෙන එකත් යහපත් බිරිඳක් හැටියට සලකන්න බෑකනක තතාගතයාන්නන් වහන්සේ මැනවිින්දේශනා කරලා තියෙනවා. මේ බිරිින්දෑවරු තුන් දෙනාම ධර්මයට අනු කූලව තික්ෂේප කරල තියනවා බදුරජාණන් වහන්සේ. එවගේම උන්වහන්සේ යහපත් බිරිින්දෑවරු හැටියට සලකල තියෙනවා මාතු බරියා සොකීය ස්වාමි පුරුෂයාට අම්මා කෙනෙක් හැටියට සලකනවානම් මවක් හැටියට සලකනවානං ඒක යහපත් බිරිඳකගේ ගති ලක්ෂණයක් හැටියට තතාගතයාණන් වහන්සේ පෙන්නල තියෙනවා දැන් බලන්න සමහර වෙලාවට අපි දැකල තියෙනවා බොහෝ පවුල්ලුවල ස්වාම්පුෘෂන් කතා කරන්නේ තාත්ත කියලා. ස්වාමි දියණයට කතා කරන්නේ අම්ම කියලා. ඒත් අරමට මහා පුදුම සෙනෙහසකින් බැඳීමකින් කටයුතු කරන පවුල් නැතුවන් නොවේ පින් තුේ. ආදර්ශමත් පවුල් ජීවිත තියෙනවා. දැම් බලන්න බුදු හාමුදුරුවන්ගේ කාලෙ හිටපු හොඳ යුවලක් තමයි මේ නකුල මාතා සහ නකුල පිතා. මේ දෙදනා උපමා කරගෙන ආදර්ශමත් විවාජීවිත ගත කරන්නේ කොහොමද කියන එක සූත්‍ර ගණනාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අදටත් පින්නතුනේ ඔබට පුළුවන් මේ කියන්න ධර්මතාත් එක්ක කටයුතු කරන්න. බුදුහාමුදුරුවෝ පෙන්නෙනවා අම්මා කෙනෙක් හැටියට දරුවන්ට කොහොම දාදරේ කරුණාව දක්වන් ඒහා සමානව තමන්ගේ ස්වාමිපුරුෂයාට සලකන්නේ කිව්වා. මෛත්‍රයෙන් කරුණාවෙන් දයානුකම්පිතව තමන්ගේ ස්වාමි පුරුෂයා කරෙ බලන්නේ කිව්වා කටයුතු කරන්නේ කිව්වා. පින්නතුනි අපට පේන දෙයක් තමයි සමාජයේ බොහෝමයක් අද ලංකාව දිහා බැලුහාම අපට පේන දෙයක් තමයි. තරුණ වයස ජවසම්පන්න තරුණ කාලිය තුළ, බොහෝම සතුටින් විවාාජීවිත ගත කරනවා දරුමල්ලු හදනවා ටිකක් වයසට යනකොට පින්නතුනි වෙනස් වෙන ස්වභාවයක් අපේ වේගෙන් සමාජයේ තුළ දකින්න ලැබෙනවා. මේක එසේ වෙන්න බෑ එසේ කළයුතු දෙයකුත් නොවේ. මේක වැරදියාදර්ශයක්. දෙන්න දෙමහල්ලෝ හැටියට පින්නතුනි මිය දෙන තුරාවට සතුටින් එවගේම බොහම සොම්නසිං කටයුතු කරන්න ඕනි. අපිහිතමුකෝ තමන්ගේ ස්වාමිපුරුෂයා ලෙඩවුනානං අසනීපුනානං, අනිවාරෙන්ම ස්වාමිදියණිය පති භක්තියෙන් තමංගේ ස්වාම්පුරෂයට සලකන්ටෝනිි ස්වාමි දියනියය අසනීපුුණානං ස්වාමිපුරුෂයා අනිවාරයෙන්ම තමගගේ ස්වාමි දියණයට හොඳින් සලකන්ටෝනිි. දරුවෝ දිහාභ බලන්න කොහොම දේහා සමානව දෙදෙනට ඒ මෛත්‍රයෙන් කරුණාවෙන් බලන්න පුළුවන් මානුෂිකත්වයක් ඇතිකර ගණට ඕනිි. එවගේ බුදුහාමුදුරුව පෙන්නනවා තවත් තැනක බගිනි බරියා. සමහර බෙරිින් දෑවරු පින්නතුනි සොහිවුරක් හැටියට තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක කටියයුතු කරනවා කියලා. බොහෝ දේවල් වලට දැන්. තමන්ගේ සහෝදරිය ඉස්සරහ පින්නතුනි යම්යම් ප්‍රකාශන කරන්න බෑ. එවගේම යම්යම් දේවල් සිද්ධ කරන්න බෑ මොක දේකට හේතුව අපි ලැජ්ජා බයි කියල දෙකක් තියෙනවාන. සමහර බිරිින් දෑවරු ඉන්නවා යමක් කියන්න ලැජ්ජයි. එවගේ යමක් කරන්න ලැඩ්ජයි, එපමට ලොකු ගෞරවයක් තියෙනවා තමන්ගේ සාම්පුරුෂයට.ක දෙපැත්තම මෙසේ විය යුතුයි පින්නතු. එතකොට සාර්ථක විවාහ ජීවිත ගත කිරීමේ හැකියාව තියෙනවා. දැන් බලන්න පවුලක් ගත්තහාම පුංචි කාලේ, සහ සහෝදරයෙන් හැටියට මොනතරං සමඟ සම්පන්නව අපි කටයුතු කරපු ජාතියත්ද. තේහා සමාන ඔබට කටයුතු කරන්න පුළුවන්නම් කොච්චර වැදගත් මොනතරං වාසනාවත්දයක්. ඉ මේ විදියටට බිරිින්දෑවුරුටයුතු කරනවනම් පින්නතුන සමාජයේ විසම වෙන්නෙත් නෑ දරුවෝ නොමක යන්නෙත් නෑ එවගේ පවුල් ජීවිත විනාස වෙන්නෙත් නෑ. ඉගාට බුදුරජාණන් වහන්සේ සප්්‍ර භාරයා සූත්‍රයේදී පෙන්නුම් කරනව පන්නතුනි සකී බරියා. හකී බරියා කියලා කියන්නේ ස්වාමිපුරුෂයායට යහළුව එක් වගේ කටයුතු කරන්ටඕනි. ඊහෙළියක් පෙන්ටෝන එක අවස්ථාවකද. බොහොම සහදව කතා බහ කරන්න ඕනි ප්‍රියශීලීේව කතා බහකරන්ටඕනි විනෝද වෙන්ටෝනි සතුටින් තියෙනදේ බෙදහදාගෙන කන්ට බොන්ටෝනි අ යහළුවේ කෙහෙලියක් එක්ක කටයුතු කරන්නේ කොහොමද අන්නේ හා සමානව සතුටින් කටයුතු කරන්නේ කිව්වා. ඉගට දාශි බරියා කියලා බුදුහාදුරුවූ පෙන්නන්නේ ස්වාමි පුරුෂයාට දාසිියෙක් පෙන්ටෝනි. පින්නතුනි ස්වාමිපුරුෂයාගේ යමක් වෙත්නම්. ගෙදර දොරේ යමක් වෙත්තං ඒක ඉතාම සැලකිල්ලින් සිද්ධ කරන්ට ඕනි. සුජාතා සිටු දේවිය පින්නතුනි මේ සප්්‍රභාරයා සූත්‍රයන මේ කරුුණන්ටික ශ්‍රවණය කරලා මම මගේ ස්වාමි පුරුෂයාට දාසියක් වගේ කටයුතු කරනවා කියලා සතුටින් ප්‍රකාශ කරාලු. ඒක ඇන්නේ හැම දෙයක්ම කිසිම කැතක් වෙන්නවෑ, ඒ වගේම ස්වාමිපුරෘෂයාගේ නිවසේ කිසිදු වැඩක් කම්මැලි නොවී අලස නොවී මෙහෙවර තුළ සිද්ධ යම කරනවා නම් පින්නතුනනි මෙහෙවරක් හැටියට ලොකු සංවර්ධනයක්ගේ පවුල් ජීවිතය තුළ ලැබෙනවා ලොකු ආලෝකයක්ගේ පවුල් ජීවිතයට ලැබෙනවා. එවගේම දරු ආදර්ශමත්වෙනවා අම්මතාත් ආදර්ශයට ඇරගෙන දරු හැදෙනවා. මෙමන අද සමාජයේ දිහා බැලුහාම පින්නතුනි අර මුලින් කියපු භාර්යාව තුන් දෙනා බහුලව දකිින් ලැබෙනු අපට බොහෝ පවුල්වල එනිසා ඒ භාර්යාාව එවැනි වැරදි පිළිවෙත් තුොල නිරත වෙනවානං වේගෙන් ප්‍රතිසංශෝධනය වෙන් ෝනි එවගේ මේ වැරදි නිවැරදි කරගන්න ෝනි එසේ නූනොත් ලොකු ගැටලු ප්‍රශ්නය ඇති වෙනවා. එමනම් මේ තැනට තමන්ගේ පවුල් ජීවිත හදාගෙන් හොදවාසනාවන්ත විදියට සතුටින් සොම්නසිං පවුල් ජීවිත ගතකරන්න දරුමටලු සමාජයට යහපත්. දිහයටට අනුගත කරන්නේ කියන උපදේශය අනුශාසනාව ලබා දෙන්න ගමන් මෙතෙක් වෙලා මේ අනුශාසනාව ශ්‍රවනය කරලා රැස්කරගත්ත පින් දෙවියූ අනුමෝදං වේවා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා ලැබේවා. මළගේ ඇත්තූ මේ උතුම් පින් අනුමෝදං වේවා ඕනුත් පරලුවෙන් සුවපත් භාවයට පත්වේවා. ඔබා පැහැම දෙනාටම මේ පින් මෙලෝ වාස්සනාව චිරජීවනේ ආවරාරෝග්‍යාදී සම්පත්තිය පිණිස. හේතුවේවා අවසන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හොඳයි සැපයි ශාම්තයිකයා දේශනා කර වදාල ජාතියක් ජනාවක් ව්‍යාධයක් මරණයක් නැති සදාකාලික සැපෑති අමා මහ නිවනිින් සැනසීම පිණිස මේ උතුම් පින් යම් කිසි භවයකදී. උතුම් පාරමිතා ධරමයක්ම වේවා කියල ප්‍රාත්ථනා කරන්න. ආකා සට්හාාච බුම්මට්හාා දේවානාගා මහිද්දිකා, පු්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කඳුලෝක සාාසනං, චිරංරක්හම්තුදේසනං, චිරංරක්හංතුතුවන් සාදා ධර්මස්ශ්‍රවනානි සංස බලින් ඔබ හැමට යහපතක්ම වීවා.